ආයුබෝන් ජනසක්ති සමූහ ව්‍යාපාරයේ සබහපති දිනේ ශාප්ටර් මහතාගේ ගාතනය පිළිබඳව පසුගේ වකවානුව තුළ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණ. ඊට මූලික හේතුව තමයි එම මරණය, මද සිවිදිනසා ගැනීමක්ද, එහනන් ස්වභාවික මරණයක්ද කියනෙක තමයි බොහෝ දෙනාගේ ප්‍රශ්නකිරීමට ලක්කුණේ. ඉතින් මේ මරණය පිළිබඳ විධවාද විවාද සමාජයේ තුළ පැතුරුණාතු බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක්කුණේ, මෙය මිනිමැරුමක් විය හැකිී කියනෙක. ති මේ පිළිබඳව රහස්පොලිසිය පරීක්ෂණ ආරම්භරාන්, ඒ පිළිබඳව පැවතියේ දැඩි ප්‍රශ්නකාරී තත්ඒක තමයිතිබුණ. ඉති මෙන්න මේ ස්භාවය හේතු කොටගැෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාධන රචින්තා ජයසූරිය මහත්මිය විසින් මෙම මරණය පිබඳව නිශ්චිත නිගමනයක් එහමනැනම් හෝඩුවවාක් එහමනැනම් මේ මරණයට හේතු වූ කරුණකාරණා පිළිබඳව නිශ්චිත කරණා කෙළිදර උකරගැනීම සඳ පං්ච පුද්ගල විසේසක්ඥ වෛද්‍ය කමුතුුවක් විසි. ඉති ඒ කමුටුවේ වාර්තාව මේ වනවිට නිකුත්වීති වෙනවා. ඉතින් එම වාර්තාවට අනුව අපට ඉතාමත්න් පැහැදිලිව පෙන්නුම් කරනවා මේ දිනේ ශාප්ටර් මහතාගේ ග මරණය ස්වභාවික හෝ සීර්ධි නසා ගැනීමක් නොවේ මේක මිනි මැරුමක් කියලා. ඒක යන්නේ සාපරාදී අපරාධයක් කියනක ඉතාමත්න් පැහැදිලිව අනාවරණය කරගැනීමේ හැකියාවක්. එම වෛද කමමුටුව විසින් නිකුත් කරන ලද වාර්තාව සහන් කර ල . ඉතින් නමුත් අපි දන්නවා පහුගේ කාල පරච්චේදය තුළ රහස් පොලීසිය මගින් මේ කරන ලද පරීක්ෂණවලදී ඉතාමතුන් ප්‍රශ්ණකාරය තත්ත්යක් තිබුණා ඉතින් ඔුන්ගේ නිගමනය වී තිබුණේ මෙ සියදීම නසා ගැනීමක් විය හැකි කියලා. ඉති මේ කරුණුකාරනනම මේ වෛද්‍ය කමටේ වාර්තාව සහ රහස් පොලිසිය විසුන් සිදුකරන ලද පරීක්ෂණ වාර්තා සැලකිල්ලට භාජනය කිරීමේදී විශාල පරස්පර්තාවයක් සහ විශාල ප්‍රශන කිරීම වලට ලක්ව . යතු කරමු කාරණ රා්යක් තිබෙනවවා. ඉතිං ඒ පිබඳ නික්ෂසිත නිර්ගමනයකට නිරේක්ෂණයකට එළඹේමීදී අපිට එක් පැත්තාක් දිසාන්තියක් යොමු වෙනවා මොකද මේ මරණය පිළිබඳව එමන මේ මරණේ සැබෑ තතු විස්තර අපරාධකරුවන් සැඟවීම සඳහා මේ පරක්ෂණ පැවත්තුූ රහස් පොලිසියේ පරක්ෂණ කණ්ඩායම ක්‍රියාකරාද කියන ගැටලුව මතු වෙනවා. හො හස් පොලිස් ර්තාාවය ස පංචපුද්ගල විශේසක්ඥ වෛද්‍යකමට වාර්තාව සහ. ඒවිත රක්න මේ මෙම මරණය පිළිබඳව කොළඹ අධිකරන වෛද්‍ය වරයා විසි නිකුත් කරනලද වාර්තාවත් බරපතල ප්‍රශ්ණ කිරීමට ලක් වෙනවා. ඉතින් මේ මම මූලික වශයෙන් මෙහිදී කරුණු ගෙනහර දක්වන් උත්සාගනො මේ රහස්පොලිසිය විසින් කරනලද පරක්ෂණ වලදී ප්‍රගතියේ. ඉස්මතු වූ කරමුකාරණත් එක්ක ගලපන්න උත්සාහ කරොමේ විශේෂය අත්තමයමකො රහමේ පරක්ෂණ පැවත්තුවේ, රහස් පොලීසිය විසින් පත් කරන අද කොළඹ සංවිධානත්මක අපරාද අන්සේ අධ්‍යක්ෂ ජේෂ්ට පොලිස් අධිකාරී, ප්‍රසාාන්ත ගුණරත්නගේ මූලිකත්තයෙන් තමයි මේහි පරීක්ෂණ පයත්තුනි. ය එහි ්‍රාංචකතියන ඒ අන්සේ තියන්නේ කිරලපන ප්‍රදේශේ. ඉති මෙන්න මේ පරීක්ෂණ ද කරදැඇද ඔහුන් මාධ්‍යය තුළ එමනනම් ප්‍රසිද්ධ සමාජය තුළ පැතුරු කරුණුකාරණා තමයි මේ දිනේ ශාප්ටර් මහතා විශාල පිරිසකට නයවී යනවා. එමනන ආයතනය බංකොත්තු ීතිබෙන. දහක පමන ල්ල ලාබයක් සිද්ධ වෙලතිනු. මෙන්න මේ හේතු කොට්ගෙන සියදවි නසා ගැනීමකට ලක්විය හැකි කියනක අපි දැක්ක මතු කොරම. ඒවිතරක්නමේ මෙම දිනේ ශාප්ටර් මහත්මයා දෙමළ ජාතික සංවිධාන යාාපන දිිස්ක්‍රී පර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමග සබන්ධ වී රුපියල් කෝටි අසූපහක මුදලක් වැෑකරමින් යම් ක වි්‍ය පෘතියක් ද්‍යයක්ක කරන ොස් න ඒ සාර්ක ල . එ ඔහු යමකි සිිත්‍රිදවීමකින් සහ ප්‍රශ්නකින් සිටිය කියනෙක තමයි ඔය ම අවාර්තාාවල සඳහන් වමි. ඒ විතරක් නොවේ හු නොරැයිලිය ප්‍රදේශේ රුපියල් කෝටි තුන් සියක පමණ මුදලකට ඉඩමක් කරන්තිනෝ යම්කිසි ව්‍යාපෘතියක් කිරීම සඳා. නමුත්න් එම ඉඩමතුන් පලාාත්බද මාර්ග සංවර්ධන අධිකාර්ය විසින් පවරාගෙනතින. ඉතින් ඒනිසා ඒ ව්‍යාපෘතිත් යම්මට්ටමකින් අසාර්ථකත්තයට ලක් කළ දින. ඉතින් ඒ තරක් නෙමේ දැම්මේ ආ දිනේශ. මහත්යා ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් ෝමස් සමග යම්කිසි මුදල් ගන්නුදනුවක යෙදිලතින. ඉතින් ඒ ඔහු දිනේ ශාප්ට මහතාාවසින් හට රුපියල් ලක්ස එදදා සාහරසිය තියක මුදක් ලාදිලතින අපසු ගැනීම පදන පතනමු ඒකත් ඔහුට ලබාගන්න බැරිවෙල තිබෙනනලු. තින් නිසා ඒවා අනුව සහ ඔය පියන කරුණකාරණ අනුව සිත්තැවුලට පත්තු වෙලා ඔය කොළ හත් ල් පාරය අන්ක. ස්නමයේ දරර්ණ ස්ථන පිහිටි හුට අයතුන් ඔහුගේ නිවස පවා විකිනීමට පුවත්පත්තල දැන්නීම් පවා පළ කල්ල තිබුණ. ඉදි මෙන්න මේ කරුණු කාරණා හේතුකොට ගෙන මොහු සියදිී නසා ගත්තා කියන කරුණ තමයි. ඔය රහස් පොලිස්වා පරක්ෂණ අන්ස විසින් මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කර තිබුණි. ඉතින් නමුතුන් ඒකින් අපට පැහැදිල්ලුව පැෙන්නුම් කරනවා මේ දැම් මතු වී තිබෙන කරුණත් එක්ක බලනොකොට මේ තුළ ලොකු ප්‍රශ් කාරී තත්වයක් තිබෙන මොකද රහස් පොලිස් වාර්තාවට අන්ුව මේ අනුව තිනේ සිවිදන සා ගැනීමක් වියය කියලා මොකද ඒකට තවහේතුවක් තමයි මාර් පෙර ප්‍රකාශ කළ ආකාරයට කොළඹ අධිකරන වෛද්‍ය නිලධාරී MN. රොහුල් හක්විස් මහත්මා තමයි මේ පිළිබඳ අධිකරන වෛද්‍ය වාර්ථාව නිකුත් කල ති නති. ඔහු ප්‍රකාශ කල තිබෙනවා මෙම සිරුර තුළ. එකනෙ දිනේ ශාප්ටර් මහතාගේ සිරුර තුළ, ඔහු විසි අනුභව කරනලද සෝටේස් සමඟ සයිනයිට් මිත්‍රවී, සයින් ශරීරගතවී මෙම මරණය සිදී ඇතයි කියන කරුණ තමයි. අධිකරන වෛද්‍යෝ ආර්ථාවේ සඳහන්වින් ඉතිං ඒක එදිෙම සඳහන් වෙනවා එතකොට රහස්පුොලිසිේ හර ඒ පරීක්ෂණ වාර්ථාවත් ආස්ත්‍ර කරගෙනසාහ වෙනත් පරිබාහිර කරමුත් ඇසර කරගෙන තමයි. ඔය කියන්නේ සිවිදින්න සාගෙනමක් කිය සි දීවි නහගෙන කියල කියන්නේදේ. නමුතුන් මේ පිළිබඳ සැකසංකාප් මතුවීම සමඟ ඔය කොළඹ අතිරේක මහස්ත්‍රාත්වරිය විසින් පංච පුද්ගල විශේසක්ඥ කමිටු ආර්තාව කමිටුවක් පත් කල්ලා ඒ පිළිබඳ සොයා බැලීමේක්දී පැහැදිලිව කරමු අනාවරණය වෙලතිෙනවා මේක සිද්ධවෙලතිනෙ සිවිදිිනසා ගැනීමේකෙන්නෙමේ මුහුණට සහ. ගෙලට යම් පීඩනයක් ඇති කල්ලා. එමන ඔහුගේ හුස්ම හිරැකල්ලා තමයි මෙම ගාතනය සිද්ධ කල්ලා තිබෙන්නි කළ තින් පැදිලු තිරින් පෙනවාක මිනීම රුමක් එමනන සාපරාදී අපහස අපරාධයක් කීනක තමයි. මේ විසේ සඥ වෛද්‍යකමුටුව තුළින් පැහැදිදුව නිරීක්ෂණය වෙන්නේ. දේ මොකද අපට මෙහිදීම වෙනත් පරීක්ෂණ කෙසේවෙ තත් මේ මැරච්ච පුද්ගලයාගේ ශාරීරික ලක්ෂණ. එක්කෝ එම අවස්ථාවේදී ඔුටගේ සිරුරට ඇති වූ පීඩනකාරී තත්ත්වයන් ඒවගේම සිරුරය ආශ්‍රීතව ගැවසුණු පුද්ගලයයක්න් ඒවගේම සිරුරට යම්කිසි තරපීමක් සිද් කල තිය ද නායට කල ෙරපීමමක් කල තිනවද කටර තරපීමක්ල තින බෙල්ල මිරි කල තිනවාද . තවත් විවිධ වූ කරුණු කාරණා සියල්ල මූලාස්ශත්‍රියන් සාක්ෂි සාධක නිරේක්ෂණය කරමින් ශරීර ඇතුළ පරීක්ෂණයට ලක්කරමින් මේ සියලු සාධ සහ තවත් බොහෝ කරුණු එලක්ක කරගෙන තමයි වෛද්‍ය පරීක්ෂණ කමිුටුව ප්‍රකාශ කරන්නේ නිරේක්ෂණයන් ඔහුගේ මෙ ගෙල සහ මුහුණන මත ඇති කරන ලද. පීඩනයක් මතින් මරණය සිද්ධ කරලා කියන ෝ කියලා. දැන් ඔබ මතක ඇති කොහොමද මේ මරණය සිද්ධ වනේ දෙදස් විසි දෙකේ දෙසැම්බර් මස පහළ උස්වනිද. ඉතින් එදින ඔු දෙකයි පහට පමණ නිවසේ සිට ඔහු පැමිණතිබෙනවා. මන්ගේ මිතුරෙක් කම්බෙන්න්න කියල ෙර බිරිදට කියලා ෙර බිරි හලතින ඔබ කොහෙද යන්නෙක් වටගෙසිල ම පෑයබාගකින් එන්නම මිරෙක් කම්බවෙන්න යන කියලා. ඉතින් ඒ අනුව ඔය කොළඹහත මල්පාරය අංක තිස්නමේ දරණ ඉස්ථානයේ නිවසින් ඕWPK. අසූහතයි තිස් දෙක අංකදරන්න මෝට් රතයෙන් තමයි තනියම. ඒය කිය ගම හිල්ලතින ඉතින් ඔහු එනකොට ඉති මෙතන විශේෂ ප්‍රශ්නයක් මතුවයෙන එකක පැත්තකකි මොකොද දිනේ ශාප්ටර් කියනි ජනසක්ති සමුහුව ව්‍යාපාරය සභාබති. ඉතිං එවැනි ප්‍රකෝටි ප්‍රතියකුට, එවැනි කෝටිපතියකුට පුද්ගලික ආරක්ෂාවක් නැද්ද. තකට පුද්ගලික ආරක්ෂක ටවෝ හිටිය නැද්ද. ආරක්ක ටවෝ හිටියද හිට නැහනක් ඇයි හිටිය නැත්තේ. හිටිය නම් ඇයි මේ ගමන ඔහු සමග නොගිය කියනෙ නි පත්ේ ප්‍රශ්යක් මතුවනවා. දින ශාප්ටර් කියන මේ කෝටිපොතියෙන් තමන්ගේ මෝටරතිය තමන් විසින්ම පදවාගෙන යනවාද කියන ගැටලුව. එක්ක මේ ඔහුට රියදුරේ හිටිය නැද්ද. වෙනට රවුදුරා නැතු ඔවිදිට ගමන් යනවාද. වෙනට ආරක්ෂකයෝ නැතුව ඔවවිදිට ගමම්බීමයි යනවාද කියෙකත් අපිට ප්‍රශ්න කිරීමට සිද්ධ වෙනවා. ඉතින් ඒවත් පරීක්ෂණ අන්සවල අවධානයට ලක්විය යුතු සහ ලක්වන්න ඇති කියෙලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතා දැම් දිනේ ශාප්ටර් මහත්‍ය නිවසින් පිට වෙලා. හ ෙල්ම පමිලති ො බ හත මල්ලසේකරමාවතේ. අංක විසි අට දර්ණ ස්ථානයේ පිහිිී රොිකෝස්. පලේවයි කියන අලවිසලට තමයි ඇහිල්ලතින්. අලවිසලට ඇහිල්ලා එතන රෝල්ස් වගයක් අරගෙන වාහනයේ නැගල ඊට පස්සේ තමයි ඔය කනත්තේ ඔය ගාතනය එම නැම් ඔයි මරණය බොහගේ මලසිරුත් පැමිණ ස්ථානයට පැමිණක් ඇති බවට අනාවරණය වූයේ. ඉති මෙන්න මෙතැට ගෙනපො ඔය රෝල්සොල්ට තමයි ඔය ආකාරයට සයිනයි් දාලා ඔය පුද්ගලයා සීවිදිනාසාගත්තා කියන එක කරුණ. බ අධිරන වෛද්‍ය නිලධාරීවරයාාතුන් ඒගේම රහස් පොලිසියේ ඒහරා පරරික්ෂමලතුනුන් ප්‍රකාශයට පත් වනේ. ඉතින් මෙහිදී ප්‍රශ්නයක් තමයි කොළබ අධිකරන වෛද්‍ය නිලධාරයාන් බරපතල ප්‍රශ්කාර ලක්වෙච්ච පුද්ගලයෙක්. මීට පෙරත් මේ පුද්ගලයා එහනනම් කොලබධකරන වද්‍ය නිලධාර. MN රහුල් හක් කියන මහත්තයා මීට පෙරාද වැරදි වෛන්ද වාර්තා දිකරන වෛද්‍යවාතාා දීලතියනු. අමට වත කැටිද අවස්ථා දෙහකද දීලතිීන. ඒතක් හුණ විශ් විද්‍යාල ිෂ්යක් මර චවස්තාව වැරදි වාර්තාව දලතින. ති න්න මේ ගේ වැරදි වාර්තා දීල චෝදනාවට ලක් වූ පුද්ගලේ ඒැන්නේ මරනේ සැබෑ කරුණු නොපිටකසන පුද්ගලෙක් කියනක තමයි මොහ අනාවරණ තින. ඉතින් මෙන්න මේ මොහගේ මෙන්න මේ ක්‍රියාකාලාපයන් හේතු කොට ගැන වෛද්‍ය සබහාතින් ශ්‍රී ලංකා වෛද්‍ය සභහාවසින් මොහගේ සේවේ මාස කීපෙකට අත්හි ටෝලති න. ඒ අත් ි ොලතිීනේ දෙදස් විසි දෙකේ දොළොස්වවැනි මාසේ විසි දෙවෙනිද. ොලස ින් වාස සි වින්ඳා සිට ොල දෙදස් විසිතුනේ අටවනි මාසේ තිස්වනිද දක් තමයි ඕහගේ සේවේ අත්හි ටෝලතිය. ඉතිං එවැනි පරිසරයක් තුළ ඔහු යලිත්න් සේවේ පිහිටෝල තියන. කෞුද පහිටෝොල තිනේ. ඒ තමයි කෙහෙල්ලිය රමුක්වැල්ල විසින් ඔහුව නැවත සේවේ පිහිටෝල තියනවා. ඉති ඉති ඔහු පිට මොකද ඇමතිවරයාට තිබෙන වෛද්‍ය සභාඥා පනතේ දහටවැනි වගන්තිය යටතේ. හුට පැවරී ඇති බලතලුව තමයි, කෙලිය රමුක්වවැල්ල මේ විසමචාරයේ අධිරන වෛද්්‍යවරයාාව නැවත සීවේ පිහිටෝලතියන්. ඉතිං ඒ සිි ඒ ඒ අතරතුර තම ඒ. ඒ ඒ පනුස්සය තමයි මේ ආකාරයට මේ දින ශාප්ටර් සම්බන්ධනුත් වැරදි වෛද්‍යවාර්තාවක් දීලතින සීවිදී නසා ගැනීමක් මහුගේ. කුස තුල සයිනයිට්යි මේ සෝටේස් තිබුණනා කියනක දිති. නමුත් මේ වනවිට මේ වෛ පච පුද්ජල වෛද්‍යවාර්තවතුල. එක මයිස්ත්‍රත්වරේ විසින් පත් කරනලද වෛද්‍යවාම් පංච පුද්ගල වෛද්‍යය පමිටු විසින් නිර්දේශ කල තියෙනවා මේ පැහැදිලුවම සීවිදින්නසා ගැනීමක් නොවේ මේසාපරාධී මනුෂ්‍ය ගාතනයක් කැලිති ඒක නුත් අපිට පේන මොකොද පංච පුද්ජල වෛදක් කමිතුක් ්‍යැන පස් දෙනෙක්කින්න.තැඟ අධිකරන වෛද්‍යවර රල් රෝල් හක් විතර. ඔහු තනි පුද්ගල. ඇෙම දව ප ග ම තන වද්‍යවරගන සාමාන්‍ය වදරනයේ විසක් වයිද්‍යවරලන්යි. ති ඒ අපිට පිගන්න සිද්න්නේන කට බෞතරයක් ද වද්‍යවාර්තාවද එහන් සුළතරයක් සාම විසමචාරයේ චෝදනාව ලක්වී බෙන ොබ අධිරන වද්‍ය නිදරය දී ඇති වාර්තාව. අපට පිගන්නවෙන්නේ පච පුදජල යිද්‍යවර ඒ පැදි ති . ගේෙල රකරව කැනිමින් එමනනක් ගෙලට සහ මූුණට දැඩි පීඩනයක් එල්ල කරමින් කරනලද සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් කිය එක ඉතාමත්න් පැහැදිලිව කරුණු අනාවරණය වීතිබෙනවා. ඉතින් මෙහිද්දී තවදයක් තමයි එහෙමනම් මේ අපරාදය සිද්ධ කළේ කෞුද. මේ අපරාදයට උල්පන් දුන්නේ කවුද. මේ අපරාදය මේ විදියට නොපිට පෙරලීම සඳහා රහස් පොලීසියටට හෝ එෙමනැන්නම් කොළඹ අධිරන වෛන්දෙ නිලධර්ගට අශ්‍ය උපදෙේස්තහා. මඟ පැෙන්වීමම් කළේ කෞුද කියනක අපට පැහැදුල් පැතිනි. මේ මේ වෛද්‍ය වාර්තා තුළ පැහැදුලු පෙන්නු කරනවා. මේ රාහුල්හක්ේ රොහුල් හක් කියයන අධිකරනවයිද නි ධාරියන් ඒවගේ මරහස් පොලිසියෙත් මේ වැරදි කරුණු සෝ පැරුගෙනවා. යම් කිසි බලවේගයක් ඔඋහුන්ද හු පිරිසට ඒ ඉහල්ලින් ඉඳ ගැන මේ ලතියෙනවා. මේ සාපරාධී අපහසයක් නවා අපරාධයක් නෙමේ මේක සියදීනසා ගැනීමක් ලෙස ඒ පරීක්ෂණ හරා. ීන්දුව ීරණය කරන්න කියන බලපෑමක් එල්ල කරන්න ඇති කියනෙ එක අපට පැහදිුව පෙන්නුම් කරනවා කරුණුකාරණ තුළ මොකද අනිත්්‍යක තමයි මේ දිනේ ශාප්ටර් ගෙදරයි ඉඳල්ල පැයබාගෙන් ආපව් එනවා කියලු ගිය ය බිරිඳ කියන හැටියට ඔහුගේ බිරිද ටානි ශාප්ටර්. ඉති න නමුත් මේ පැයබාගකින් ආපසු නිවසට නාව නිසා. බිරිධ විසින් දිනේ ශප්ටර්, මහතා ගමන් කර, මෝටරතයේ, GPS තාක්ෂණය ඔස්සේ බල්ල තිීන මේ ෝටරතය කොහෙද දැන් තිීණ කියලා. ඉතින් එතකොට පැහදිිව ඇය විසින් කරන ප්‍රකාශයන්ට අනුව අනාාවරණය වෙලති නවා මේක බොරල්ල කනත්තේ ඒ ම අවස්ථාවයි තිබුණ කියලා ඉතින් ඔහුගේ ජංගම දුරකතනයට බිරි වින් දුරකතන ඇමතු ගත්තලු හිපයක් නමුත් න්සර්රන ැල්ල ඉම් පස්සේ. දිනේ ශප්ටර්ගේ ආයතනය සේවේ කරන අධ්‍යක්ෂ වරේකුවන ක්‍රිෂ් පෙරේර කියන නැමත්තාට බිරිඳ විසින් කතා කල්ලා ැනුන්දීමක් කල්ල ති බෙනවලු මේ බොරල්ල කනත්තේ මෙහි විදියට වාහනය තිබෙනවා දුරකතනේ ආන්ස කරන්න ගිහිල්ල බලන්න කියලා උපදෙස්. දුන්න එමනන ඒවිනි කතන්දරයක් කිව්වා කියන එක තමයි රහස් පපුලිසිය තුළින් කරුණුකාරණ එම අවස්ථාව ඉස්මතු ව. ඉතින් ඒ අනුව ඔය කියන ක්‍රිස්්පෙරේරා තමන් බොරල්ල කනත්තේ පිටු පස දොරටුවෙන් තමයි කනත්තට ඇතුල්වෙලා තින්. ඉතින් මේ දොරට දෙගක්තින දොරට දෙගක්නේ දොරට තුනක්වයන මූලි වශයෙන්. ඉ දොරට තුනක් නමුත් එක් ඉස්සරහැ ඇතුල්ලන්න පුල සාමාන්‍ය ඕනම පුද්ජලෙක් සාමා්‍ය මට්ටමෙන් පිගත්තු දන්නේ නත්ක ඉස්සරහන් ඇතුලින් තමක් පස්සෙන් ඇතුල්ලනක ඇයි පස්සෙෙන් ඇතුල්ලුනි එතනත් පුංචේ යම්කි සැකයක් අ මතුවෙන මේ සමස්ත සිද්ධිය පිළිබඳව යම්කි විරණය යද ද විේෂෙන් මොකද මේ පුද්ලයක් නතේ පිටු පතින් ගල කනත්ත පිටු පති නත් ඇතුලන කොට හුට දිස්සරතියෙනවා මේ දිනේ ශාප්්‍ර මහතාගේ මෝට රතිේ යම් කි තැනක නවතල තිබෙන ඉන් එතැට කියහි බල කොට දින ාට හත්මයා. එතන ඉස්සහ සීට් එකේ ඉන්නව දැකලතිනෝොහෙම්මොම. ඊට පස්සේ එතනින් යම්කිසි පුද්ගලයකුත් එම ස්වල්ව මොහොතකට පෙර යනවා දැකලතිනෝ ඒ ආසන්නේය කනත්තේ සිටපු සේවකය දෙදදිනෙකුත්. කෝම හරිීම ක්‍රිෂ්පෙේර එතැන්ට ග්‍යාට පස්සේ එහිේ කෑග හල එතන සිට සේවක දෙන්නකුත් අයතු කරගෙන දොර ඇරල්ලා. මේ බලනොට යම්කිසි අනර්තයක් කල තිබෙනවා දිනේ ශාප්‍ර මහතාට හුව කමවලින් අදක ගට ාල කුල්ක ගට කාාල බෙල්ලට කමිය දාලා මද තිනට පස ඒ වලියලලා. පි ල රගන ල න හොමර යිදවර හු බේගන්න ැඩ ත්හ ද මු හ දස් විසිේ ෙසැම්බර්ම ස පහලු සේදා ර්‍රය කොළ හයි හට පම්මණ ඔහු ජීවිතක්ෂයට පත්ව වන. ැ තන මෙහෙම ප්‍රශ්නයක් තියන දංර කොළම්බ අධිරන වෛද්‍ය ලධරත් ඒගේ රහස් පුල පරීක්ෂ නිධරරිකර කියනවාක සසිවිදි න ගැන ක් කිය . හ . මේ අත් දෙක බැඳගෙන කකුල් දෙක බැඳගෙන බෙල්ල බැඳගෙන මේ විදියට හිරකරගෙන සිවිදිනසා ගැනීමක් සිද්ධ කළ හැකිදක්. ඒම කරනවාද එක පැත්තකි. එම අවශ්‍යන යම්කිසි පුද්ගලයෙකුට මියයන් අවශ්‍ය නන් තමන්ට ජීවිතයේ නැතිකරගන්න ඕන්නන් හුළඟ තිබිෙන ඔය කිය ආකාරයට සයිනයිට වූන නන් සයිනයි් කෑවනන් ෂණනිකෝ මැරෙනවා. ම තපර ගානකින් ඔහුව නැ ජීවිතක්ෂයට පත්ව වෙන. මොකද අපි දන්නන්වා LT සංවිධානය තමයි යිනට් බොහදුරට විශේෂෙන් පාවිච්චකර අපි ප්‍රසිද්ධකාරණ. මොද T සංවිධානය එවැනි සයිනට් කරලක් ඔහුන්ගේ කරේ බැඳලතින්නේ මොකද යම් කයකින් ආරක්ෂක අන්සවල්ට අහු නොත් සෙනකෝම කරල කටේදාගන විකන. ක හැටිය ඒක කෙළවල්ට ශ්‍රවණයවසාවල් මේ උහැටිය මතු මෙවුනාට පස්සේ එක පාටටම හෝ සැණිකව බොහොම කෙටි வேලාවකින් මියයන. ොකද ේවල්ට ඒ ිට්‍රව ව හැටිය ටක්්ගල සැනිකෝයි නැතිවෙනවා. ඉති ඒක් තරම් විෂ ඒවගේම සනිකෝ මැරණ දෙයක් තමයි සයිනයිට් කිය. ඉති ඔය කියන ආකාරයට ඔය රාුල ආහොක්කුගේ රුල් හුක්කයන අධිරනව වෛද්‍යන ධාරිය එහමනන් රහස්පොලිසිය දැන් මේ පුද්ජල අදිනේ ශාප්‍ර සයිනට් කෑ නම් සැනිකෝ එතන මියකවස්තිබෙන්නම් නමුත්මියගොස්සි කියන තුනයි පහ ලෝට විර තයි ඔහ රහටරගිල ති රෑ කො හි ැරම. කො විසාල එතනම් පෑ ගානක පරතරයක්ති වෙන. එතකොට බඩටම යන්න සයිනයිටුන් ඔහු එතෙක් වෙලා ජීවතුන් අතර සිටීමමත් පැත්තකින් බරපතල කැට්ටවා. ඒක ප්‍ර් කාරීදයක් එඒම විය හැකිද. ඒක ගැටබුවවා ඉති ඒක නිසා අපටේ එතනුත් සැහැඟ වෙන මේක සීදන්නසා ගැනීමක් විය නොහැකි. අනිත්තෙක අතපය ගැට ගාල කපුුල් ගට ගලා කමෝලින් ොකද සීදසාග. ඒ කරනවශ්‍ය ාවැ ඒකක් අපිට යම්කිසියකිවෙනවා මේක පිටස්තර බලවේගිය, පිටස්තර පුද්ගලේ පිටස්තර පුද්ගලියෝ දෙන්නේෙක් හෝ එක්කෙනනෙක් බොහෝදුරට දෙන්නක් වව යුතු මේ සිද්ියට සම්බන්ධ. තු දෙන්නෙක් සම්බන්ධ වෙල මේ පුද්ජලයාව එක්කෝ කම්බෝලිින් ගැටගහලා යම්කිසි පීඩනයක් ඇති කල්ලා ගාතනය කරලා ගාතන ර හැද ට න්න අ ග තු න්න. ඉති ඒ එම තේරවාක යම් කිසි නාටකයක් කියන එක ඉතාමත් පැහැදිලිව පෙන්නුම් කෙරනවා ඒවිත රක්නවෙේ දැ මේ පරක්ෂණවන්ත මෙහේදී මේ ආකාරේ සිද්ධකකිරීමේදී අපට මූලික වශය මතුුණ ප්‍රශ්නකාරි කරුණු කීපයම් ඒ තමයි අර බ්‍රයින් තෝමස් ක්‍රිකට් විස්තර විචාර බ්‍රයියන් තෝම සම්ග ලක්ෂය එද්දා සාහරසිය තියෙක ගනු දෙෙනනවා. ඉතින් ඒ මුදල් ගැනීම සඳහා. ඔහු ඔය කනත්ට එන්න ඔහුස ඒ පිළිබඳ කතා කරන්න කිය ත්තක් ස් පනිවිට පවාා කුදත් කරග ුණු බොට තමයි පරික්ෂ න්ප පකාක්කර නමුත් ඊට පස්සෙේ ප බලවට පස්සේ කියල තින න බයින් තමස්ව හස් පොලිස් ප්‍රශ්නරීමට ලක්වුහ ඕෝ කියල න ම හමුවමක් අතකර න ඔුයිත්තක ජීවිතර කතාගල න ේ සම්න්ධය අ න මන් එ කිවෙත් න කිය ල. ඉ ඒ තනත් පොි ගැටලුවක් තියන ඇත්තට එන්න කිව්වාද නැද්ද. එන එන්න කිව්වන එන්න කිය ඇයිු ඔහුනාවේ දැ මේගේ එතන යම්කිසි ගැටලු සහග තත්යක්ත්තින මොදවදින ශාප්‍ර ඔහුට විරුද්ධව රහස් පොලිසිය පමණි දාලතුන පැමිණි තුනක් ය ලක්ෂේ එද්දා ර්රසිය තියහ ලබාගැනීම සඳ. මුල්ම පැමිණිල් දරනදස් දහනේ තුන්ගනිමසි විස්වෙන්ද. ඒ විදියට පැමිල්ි තුනක් දරතුන. නමුත් රහස් පොලිීසිේ මවස්ථාව හරියට පරීක්ෂ කටයුතු සිද් කල්ලා. දිනේ බ්‍රයින් තෝමස්ගෙන් ප්‍රශ් කලලා අත්තලෑංගෝටගින් අවශ්‍ය ීතිමය ක්‍රියමාර්ග ගෙනති ුුණ, ඒට එක් හේතු අක් වශයෙන් කියවුණනේ අධිකරනෑමති, විජේදාස රාජපක්ෂ යම්කිසි බලපෑමක් මේ පරක්ෂ වලට සිද්ධ කරක. එකක බ්‍රයින් ෝොමස්හ ය කියන විජේදාස රජපක්ෂ දෙන්න එකට මිත්‍රයෝ එකට බිශ්නස් කරනවා. ඒනිසා බ්‍රයින් තෝමස්ට මේ පැමිනිල්ල රහස් පුලිසිට අවට පස්සේ. විජ රා පක්ෂරහ පලිසිරයම් ලබපෑමක් කලේ පරක්ෂණ යටත් කල තිබුණන කිය. කොහොමහරමි පරීක්ෂණ ට පස්සේ යලිත් මතු වුණා දෙදස් විසියකේ දෙවනි මාසේ දාහතර වන්න. ඒන ඔහුව අත්ත ඩ ගොට ගෙන අධිකරෙන්ට ඉදිරිපත් කල්ල ඊට පස්සේ තමයි ඇප ලබා දුන්න. ඉතින් ඔ ඇපලබාදීල ඔය නඩුව මින් අතරතුර තමයි මේ කියන කරුණු කාරණා ප්‍රශ්න මතුුණි. ඔය බ්්‍රයින් තෝමස් කියන්නේ ඔබ කවුරුත් දන්නවා ඔය සමාජමමාධ්‍යය තුළත් ඒ බොහොදුරට නිතර පචාරය වෙනවා ච තෝමස් ප. ඒ ද කියන සිින්ද විචාරේ අ ඔබ දන් ඇ තු හෝදරෙක් මයි යින් ම කිය සබන් ෝ ර ති මෙතැදි තක් මතු ව කරම කාරණාවක් තමයි. ය චාර් ෝමස් කියන්නේ බස්න අහිර පලාත්්බාර දේෂ්ට නෝජ්‍ය පොලස්පති දේශබන්ඳු දෙෙන්න කෝන් මහතාගේ හොඳ මෛත්‍රෙක් යාළුව. ඒවිත රක්නෙ රහස් පොලිසිය බාර නියෝජ්්‍ය පොලිස්පති ප්‍රසාත්‍රණ සිංහත් හොඳ යාලුවෙක් මේ වනටඉන්න. ඉතින් මෙන්න මේගුලු අතර බොහම සම්බන්ධයතින් වෙලාවකට යම් සැකයක් මතු වෙනවා. එතකොට මේ සබන්තා හරහා මේ බ්‍රයින් තෝමස්ට මේ මරණ. එහමනන මේ මිනිීමැරුම හරහාය එල්ල වූ චෝදනාව මේ සබන්තාහාර යටපත් කර දෙගනෙකත් බරපතල ගැටලුවක් මතුවෙන මොද අපට මේ බ්‍රයිොන් තෝමස්වත් මේ සිද්ධියදී සැක නොහිතන තැන් නෑැක හිතන්න වෙන ලොකො ලක්ෂේ දස් හාසිික තිය ගන දෙෙන්වා අනිපැත්තෙන් ඔහුව හම්ඹවෙන්න කියල තමයි, ගෙදරින් පිටවෙලා මේ ආකාරයට ඒ දිේ ශාප්‍රක බොරල්ල කනත්ත හිල එතන්දි තමයි ගාතනයට ලක් වුණේ. එතකොට දෙදෙන ආ දෙන්න මොහු ඔහුට S පනිු් හුමාරු පගත්තිවතිෙන ඉතින්. ඒ තුළ බ්‍රයින් තෝමස් කියවනක අපි හම සිද්ධ වනි නෑ අපි සබන්තවත්තිබූ නෑ කියලා. ඒගේ අවු අරු දින ාප්‍ර න න හමීමක් සිද්ුවීමන් සද යම්කි ේන් ත් පනවවිට තිීරන අරය නැති කිය නොමයන් මෙ දැන්ම මේ අතරත් තිබෙන යම්කිසි සැකටයුතු සවත්්‍ය. ඒතකොට ඒ සකටයුතු තත්ය සහ දේශබන්ු දෙෙන්න කෝල්ල එක් ප්‍රසාාත රන සිංහල ස චර් තෝමස් ලතර ්්‍රයින් තෝමස් ල අතර සහෝදරකන් සහ ඒතින සබන්තා එක්ක අර බයින් තෝමස්්ට එල්ලවෙන මරණ සැකය. පරක්ෂණ හන් අන්සාහර නොමගේය අව්ව කියනක් ගැටලුවක් මතු වෙන. ොකද මේක සවිදෙනසා ගැනීමක් ලෙස අධිකරට කරුණවාර්තාක අර්තැක්ව හැටිය වැඩේ එතන ගිස්තල එවන්න පුුවන්. එතක ්යින් ෝමස්ස මාරණයට ඔහු යම් සන්ධයයක් තිබෙනවාන ඒ එතනීම නිස්ක්‍රියවෙලය. ඒැත් අනි පැත්ත තමයි මේ එක පැත්තක් විතරෑම මේ කියන්නේ සමහරත් මේ පූර්ණ නිගමනෙේ දැන් මේ කරුණු කාරණ මේ ඉස්මතුවීම තුළ ස්මතුවෙන කරුණුකාරණා සැකසංකා ැන් දමයි මේ ප්‍රකාශර ති තව පැත්තමයි මෙ ත අනි පත්ත තමයි දිනේ ශාප්ර්ගේ බිරිඳ. මොකද දිනේ ශාප්ර්ගේ බිරින්න ටානි ශාප්ර් දැන් ඇය අපි දැක්ක පැහැදිලිම ඇයගේ අම්මාට දිනේ ශප්ටර් විසින් ලිපියයක්ක් ලීර ති නලු. අහොඳ දුවක් කහදල දුන්නාට අමාට බොහොම ස්තුති කියලා නැදම්මට ලිපියක්ලි හලතුන. ඒවිතරක්නේ දැන් ඒත කොට දැන් එතනත් ගැටලුවක් දැන් ඒහිදිට ඇයි තන්ගේ නැන්දම්ට ඔයිදිට බෑනමේ අවුරදුකානකට පස්සේ දරුවොත්හදල ගාන පස්සේ ලිපිලියන්නේ මොන චේතනාවෙන්ද. ොන හේතුවන් මතුද. ඒත් ගැටල මොකද මේ අනිි පැත්තයෙන් තමයි දින ශාප්ටර් විවාහත් දෙකක්රගත් පුද්ගල රි ි. ර ය ග කා ති ්‍ර් . ක කා ල කා රක් හ පව ්‍රශ් යන ගේ පවු ප්‍ර්න හර යම් කි ගාතන සිද්ධ වෙන්න පුළුවන් තුල තැන යම් කි ැයක් උප න්න ළුවන් ාන . ඒ හතු මයි. ඒ පච දගල නිසු වයිද කමුඩු විසින් දීලනවාක පැහදිලවම දැන් මරණයක් කිය මනි මරුමක්. එතකොට මේ අපිට දැන් මිනමැරුමට හේතු බූත වූ කරුණු කාරණා පිළිබඳ පසු පස හ සැකතැන්ක ස්ථාන සැක හිතන ස්ථාන පිබඳව තමයි ස්මතු කරුමේ තුලති. ඒ ඒ මයිම ඒගේ තමයි. දිනේ සාප්ර්ගේ මවගේ ගෙදරතිලහක වෛර්තෝගයක් කම්බුණලු. එතකොට ඒ වයරෝල කෑලිවගැ තුනළු දිනේ ප්ටර්ගේ කාමරෙ ලාච්චුවේ. එතකොට මේල මේ වයර්තෝගය එතකොට ඔය දිනේ සාප්ර් ගෙදරසිට කනත් දක්වා එනක විට කාරකෙත් ගෙනාවල. එතකොටඒ එකත් කියන ඔයි CD සජග. එතකොට ඒකින් වන්න නුේ අත පයි ගැට ගනති. නමුත් අපට දැන් පැහැදිුව පෙන්නුම් කෙෙනවානේ අර වයිද පංච පුද්ජල කමිටු ආර්තාහලා මේක එහෙමද දෙයක් නෙමීකනක අපිතුන් එතන් ඔය කියන ආරෙන්ජ දිනේ ශාප්ටර්ගේ ගෙදර ඔයි කියන වයර් තිබුණන. ඔහු වයර් කාරකී දාගෙන ඇහිල්ල තියෙනන ඔය වයර්රෙක්ක ඔය කියන අම්මගේටවගේ ඇන්ටනාවට අදාල දෙවල් තියන එහනගේ ගාතකය අය ගෙදරමය පැත් වනන්න. ඔහ ගැටාගෙනතු ඒේගනම් එතකොට ඒ රූල හර අපට බන්නොට තියනනීම මේ ාතන තමන්ගේ ගවල් පැත්තන දිස්වනවා කියනක හැගීමක් මතු එන්න දැත්තටම පැදිලි දක්මතු නතවට ඒවිත රක් නමේ අපට අනික් පැත්තයෙන් තමයි බ හොඳින් බලන්න තැන්න අපරාධ විද්‍යාවේදි පවා ප්‍රකාශ කන්න තැම අපරාධ කරුගේ පෙරහ පස හැසර ීම් පිලි වද. පැදිි යක් ම ෙරකොහො අප පා්‍යයක් කිරීමට පෙර කොහොමද හැසිරේන්නේ අපරා්‍යයක් සිදුකරට පසු කොහොද හැසිරේ ීන පැතිවීම. ඒති ල න ඒගගේ අපරා කරුවෙක්ගේ හැඩරුව එක හු ම දකමේවන කොහොමද නායමේ වන් බ කට හ පරාද දුව පිබ ප්‍රශ්න රීම හ දක්වන සභාවය පවා අප පා ද්‍යාව උගන්න්නවා ඉන් නි ැ මෙතනත් එ වනි පොඩි සැක සංකාාව ේතුන මොකද හේතු මයි දැන්කාාදම ගාතනය වෙලා තියන්නේ. ශප්ර් හත්මනය. එතකොට දිනේ ශාප්ටර් මහතාගේ බිරින්ද ටානි ශාප්ටර් අමේ සිදුවීම්වලදී අධිකරණයට යනෝ යම්යම් අවස්ථාවල නඩ අගන්න. ඇ ඔහු ගිල්ල එනකොට එන්නේ අධිකරනය. එලියට එන්නේ මූුණ කොන්්ඩක් වහගෙනෙන්නේ. මූන කොඩෙන් සම්පූර්ණවාගෙන ඔබ බලන්න පහගගේ වීඩියෝ පටි සමාජමාධ්‍යය තුළ තින ඒ බලන්න හොඳද සසනය කලලා ඒවල තියන්නේ මූුණ වහගෙනෙන්නේ. සාමාන්‍යයෙන් අපිදන්නවා දැන් ඕන අපරාධකාරුවයකින් අධිකරනට පැමිල්ලලා අධිකරෙන් ආපහ පිටව යනකොට සහර ටචට්ගේ මූුණවාගන්න අතින් මූුණවාගන්න තමන්ගේ අතන මොනහර දේකින් හගන්න මේගේ සවභාවයක් නැති. ඉතින් එවැනි සභාවයක් තුළම මේටාන එක දිනේශප්ටර්ගේ බිරිදත්මොට මේ විතිට මූුණවාගන්න. දැ අයට හේතුවක් නෑන මූුණවාගන්න දැන් එයා ඇත්තටම මේ අගතට පත් පාර්සවය තමන්ගේ සුගපුරෂන ැල්ලව මරලී. එතකොට ඇයගේ කඳුලු ේදන ත තිබෙනේ දැන් එතකොට එත් මොද මේක බිටවඩන් සානමේ අතිං හගෙන නොන කමන්න තමන්ගේ දි කොඩ කෙලීම ූුණට දාල මී හ හගනෙනන අයිල් වාහනට හොරෙන්න්න ගෙන. දැන් එතකොට මමාධ්‍යවේදීට කැමරාව අල්ලන කොට තමයි ජටයි දැන් මේකත් එත එර යම්කින් සැකයක් පදවන තැනක් ත න් කියනට මොකද අපි මේ දැන් අෞුදු ගානතිස්සෙේ යම්මයම අපරාද පිබොඳ කිෝල අධ්‍යනය කරලා දැනුන්තීන හිද ඒවත් අපිට නිකං සැකයක් උපදවරු. එකහින්ද මේ සැකසංකා අපිට එකක්වොත් බැහැර කළ හැකි දේවල් නෙමේ. ඒවගේම අ දිනේ ශප්ටර්ගේ ආයතනය හිට කිස් පෙරේර කියන පුද්ගලය තමයි ගොරල්ල කනත්තට ඇහහිල්ල ඔ රෝහලට අරයි යන්නේ. ඒතනත් යුණවයි. ඉති මෙන්න මේ අපි ප්‍රකාශ කරන්නේ විශේෂය මේ බ්‍රයන්නම්මුණගම ඒවගේම මෙයාගේ බිරිින්ද. ඒවගේම ක්‍රිස් පෙරේර මේ මේ අය සිිල්වලිගරගුවත් යම් කිසි තිවුණු විමර්ශනයක් කළ යුතුයි. ද මේ සැකසංකා බොහෝ ඇති වනවා. අපි පූර්ුණු නිගමනවට එලබෙන අනි. දමුත් මේ තුළ බරපත්තල සැකසංකාතියන මේ මරණය තිවෙන. මොකද දැන් අ මේ මරණය සිද්ධවෙල දැන් හරිට මාසය කොළහක් වෙනවා. ඉති තාම බැරුුණා හරියට අපරාධකරෝ අල්ලගන්න. ඉති ඒක තේරු පැදිලියොම මේ අපරාදි යටපත්්‍රීමක් සිද් කල තිබෙන කිය. ඉතිං ඒක් ඉතරක්නෙම දැන් කොළඹ අතරේක මහෙස්ට්‍රාත් වරිය. රහස් පොලිස් අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන්නා ඊයේ එකන නොහැම්ප්‍රර්මාසේ මළවෙෙන්දා උපදෙස් දුන්නා මේ පිළිබඳව විධමත් පරීක්ෂණයක් කළ අපරාධකරුවන් අත්ත ඩැංගුවට ගන්න කියලා. ඉති නමුත් එතන පොඩි ගැටලුවක් මතු වෙන මොකද මෙතෙක්කල් පරීක්ෂණ පැවැත්තුවේ රහස් පොලිසියේ සංවිධානත්මක අපරාධ අන්සේ අධ්‍යක්ෂ දේෂ්්‍ර පොලිස් අධිකාරයේ ප්‍රසාන්ත ගුණරත්න යටතේ ැයි තවරටත් මේ පරීක්ෂණ ඔහු යටතේ ඔහුගේ කණ්ඩායමට දීම එතරම් සුදුසු දෙයක් නොවේ. මොකද අපි දන්නවාන මෙතෙක්කල් පැමිණි ගමන නොපිට ගිල්ල තියනවා. ප්‍රහස්පොලිසිය නොමගඇවන කරුණු ඉදිරිපට කල තියනවා. එනිසා තවදුරටත් මේ පරීක්ෂණ කණ්ඩායමට මේ පරීක්ෂණ ඉදිරියටටත් කරගෙන ගෙහිලා සැකරු අත්තඩංගොට ගන්න ගතයුතු කියලා තැනක වැඩටයුතුරන ඒක අපට කිසිේහෙත්ම. ද ත්යක් ල ට ලාපපුරත්තුවන්නන අපහසුයි.ඒනිසා විශේෂය ම රහස් පොලිස් අධ්‍යක්ෂවරයා තමන් අවංකෝ තමන්ගේ රාජකාරය කරනව. රස්‍පොලිසි අධ්‍යක්ෂ දේෂ්ට පොලිස් අධිර කාවන්ද පියසේ කරඉන්නේ. ඔහු තමන්ගේ කායබාරය නිවරධ්‍යාකාරයට ශිෂ්ත කරනවනං ඔහු මේ පරීක්ෂණ වෙනත් කණඩායමක් ඇයටතදීලා මුලයි දම්ම නැවත විදිමත් පරීක්ෂණයක් පැවත්වම ඉතාමත් වැග. එඒම ැතු අපට මේකදන් එහම ැතුම සිද්ධවීමම කොත්දන්නවාවද. මේ පරිීක්ෂණ තවදුරටත් මේ විට ඉදිරියට 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 ඇධදිගෙන අයි කියයි තාමි පරක්ෂණ පවත්වන සැකරුවන් හඳරගන්න බැරුුණ එම දවතියන ය හඳුනාගෙන යන ඕහම ක කියලතව ුරුදු ගානක් ඇද අදයි කිසිදාක සකගු කත්තරගොට නොගැන්න තත්යක් වන්න පුල. ඒතරක්නේ සමහර විට සමහර විට අප උපල්පනය කරවා සමහරට මච්ච මාසයි කොහක්නේ සිද්ී. ො ද රජ ාෙ සම්බන් ද ක් තු ර ැති ැ ල ො ක ති දෙ ල ොට කරන සැල සුන්ක හග සොභාවය බල කොට රාද වල සොභාව බල කොට ඒ ල තිබෙන ත් . බලකොට ඒ පිටු ප ඇ ෙව ල බලනකොට අපට බොහ පරීක්ෂණ පිළිබඳ මේවාගේ සිතුල ඇතිකර කරන ගන්න සිද්ධෙන. එක අපේ වර දක්නේ මේ ඒ පරක්ෂණ අන්ස ඒ පරීක්ෂණ අන්ස මේ වන පුද්ලයෝ. එන්නන පරීක්ෂණ අන්ස මේ වන පුද්ලයන්ගේ ආ්ඩ දේශපා හස්තියන් විිින්තමයි. අපට එවිනි සැකසංක ඇති කිරීමම් සඳද මේමනි දත්යක් ඇතිකරන්න. විශෂෙන් අපිදන්නවා ඔය දින ශප්ටර්ගේ පියා ශ්‍රී ලංකා ක්‍රිකට් අතන සභාපති වශයෙන් සිටියේ චන්ද්‍රා පස්ටර්. ති හ න ට ್ ළුව ගේ තු ක් රින්. සඳහා ලැබෙන කොච්චරන් සහයෝගයක් ලැබෙනවාද කියනකත් අපි දන්න කියන්න. ඉතින් මේක තුළ දැන් අපි ඒද මමුලි මූලික වශයෙන් මේ පරිීක්ෂණ වෙනත් කණඩායමක් යටතදර පච්කරත් සවීම ඉතාම් වැදගත් එඒම නැතුවම පරිීක්ෂණ සැබෑ අපරාධකරුවන් අනවරණය කරගැනීමට හැකියාවක් ලැබින. පොති දින ප සාප්ටර කියන්නේ ඔහු කෝටිපති ව්‍යාපාරකික් ඉතින් කෝටි ව්‍යාපාර ඔහගේ දුර්ලතා ප්‍රශ්න ඔහටත් නඩු කීපයක්ත්ති වලු මේ මූල්ලෙ වංචා සම්න්ධ ඒවා වෙනම කතන්දර ඒවා ප්‍රශ්නයක්න එහෙම තුූන කියලා කිසියම් පුද්ජලේක්්ග මේ විදියට මහමක් කොළඹ ප්‍රසිද්ධ ස්ථානක මරලා දමා හැකිද. ඒවිතරක්න මේ පරීක්ෂණයේ දී අපට දිස්සු එකරුණක් තමයි තවත් ොහෝ තැංවල දිරහස්පොලි සිකුදන්න කීපපුදයක් තමයි කමරානෑ. සි කැමර ල එම න්න ඒ ප්‍රදේශේ සීසි කැමර හයිකල්ලතු න්නෑ. ඒනිසා අපට මේ පුද්ලය ගෙදරින්දම් පැමිණ ගන්ම හරියට නිශ්ේ වය හයා ගැනීම යම්මන් තැන් ැන් ගලද පහසුතා තිබුණු මට මගේ කතන්දර පව ඉතින් අපට ඒ දවලුත්සා මේ දැන්තිබෙන මතුව වෙන කරුණුත්තෙක සඳනාත ප ගලපනකොට අපට පහැදිලපේවා මේක මේ පරයීක්ෂණ සැබෑ ගාතකයන් සැබෑ අපරාධකරුවන් වසන්කිරීම සඳා රහස්පුොලි සයේ ඔය කියන පරීක්ෂණ අන්සාන් ඒවගේ කොල් ධ කරනව. ඉද නිල්ධාරී රොහල් හකුතු එකතු එලා හ ට හු ර ක ඉතා පැහැදි ල ු තු ැඟ හක් සැ රහ තු බල්ල බල වගේ ිනිස්සු ම ර ද ගේ ට න කෞරත් කවරු ෙක් ද හ හ ද හො දාල හම දජල ැ ාත කරබ වට ේදන පැදිල ක් ස්මතුවල තියවා යයි පංච පුද්ගල වයිදය කමුටු විසින්. ඉතින් ඒක කිසිසේත්ම බැහර කළ හැකිනෙීමේ දේ ඒනිසා මේ පිළිබඳ විධිමත් පරයක්ෂණයක් පැවත්වීම පොලිස්පති චන්දන ික්්‍රමත්තගේ වගකීම කාරයාය ස යුතුකමසා අනිවවාරයෙන් ක යුතු දෙයක් වේෙනවා. ඉතින් ඒ සඳ කල යුතු කිය තැනින් දන්තමයි අපට කියන ති ඒ යුතුකම නි ෂ් ො පොලිසිය.